අයිබෝන් මගේ ආදරණීය යාළු හැමෝටම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවා පොඩි පොඩි අමුරම් ප්‍රමාණයක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් පරාට වගේම රසම රස කෑමක්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම පාචනයක් කරගෙන ඒකට හටපිටි කෝප්පයක් එකතු කරගන්නවා. ඔයාලට පාම්පිටියක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ඒකටම චූටි කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඒ වගේම කරපිංචි දිය හතරක් පොඩියට කපලා එකතු කරනවා. තව උමිනිස් කරල් දෙකකුත් එකතු කරගන්නවා. ඊළඟට කැලමිරිස් තේ හැඳි එකයි ලුණු තේ හැඳයි ඒ වගේම සීනි තේ හැඳකුත් මම දාලා මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට ඔක්කොම මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. ඊළඟට මම මේ වෙලාවේදී මේකට පිටරයක් එකතු කරගන්නවා. පිටරේ මේ මිශ්‍රණය හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ රෙසිපි එකට අදාළ කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වීඩියෝ එක පටන් ගන්නදීම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වෙතින් බලාගන්න. දැන් මේ මිශ්‍රණය හොඳට මිශ් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මේකට කිරි කෝප්පයක් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේකට ෆ්‍රෙෂ් මිල්ක්, පොල් කිරි, එහෙම නැත්නම් පිටිකිරි දිය කරලා වුණත් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ පිටිකිරි දිය කරලා. ඔයාලට කැමති එකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට මේ මුකුත්ම නැතිනම් මේක වතුරෙන් වුණත් අපිට හදාගන්න පුළුවන්. ඒ වුණාට කිරි එකතු කරාම මේක ගොඩාක් රසවත් වෙනවා. ඒ නිසා කිරි එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අපිට මේකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ගොඩක් දියාරුත් නැති ගොඩක් ඝනකම නැති සාමාන්‍ය බැටර් එකක්. මම ඔයාලට පෙන්නනම් බැටර් එකේ ඝනකම කොහොමද කියලා. අපි ගන්න පිටි වර්ගය 90, ඒ වගේම අපි ගන්න කිරි වර්ගය 90. මේ ඝනකම මිශ්‍රණයේ ඝනකම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ මිශ්‍රණයේ ඝනකම වැඩි වුණොත් මේකට කිරි ටිකක් හරි එහෙම නැත්නම් ඇල් වතුර ටිකක් හරි එකතු කරගන්න. එහෙම නැත්නම් මිශ්‍රණයේ දියාරු වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේකට පිටි ටිකක් එකතු කරගන්න. ආල්ට පේනවා ඇති මෙන්න මේ ගන්න තමයි අපේ බැටර් එකේ ඝනකම තියෙන්න ඕනේ. දැන් අපි මිශ්‍රණය හරි අපි දැන් මේ පරාට ටික හදාගමු. දැන් මම pan එකක් අරගෙන ඒකේ මුලින්ම මෙන්න මේ විදිහට තෙල් ටිකක් ගා ගන්නවා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයක් තියාගෙන තමයි අපි මේ පරාට එක හදාගන්න ඕනේ. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම නම් මේක පිච්චෙන්න බලයි. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ රෙසිපි එක හරිම ලේසි. ඒ වගේම ඔයාලට පේනවා මේක ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ වගේම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි අපිට ඕන වෙන්නේ. මේ විදිහට පරාටක දැම්මට පස්සේ විනාඩි 2ක් විතර එක පැත්තක් තියන්න ඕනේ. ඒ ඔයාලට පේනදි මේ පරාටකේ උඩ වේලීගෙන එනවා. ඒ වේලීගෙන ආවට පස්සේ තමයි අපි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. දැන් සම්පූර්ණයෙන් වේලලා තියෙන මම වෙනද මේක අනිත් පැත්ත හරව ගන්නවා. තෙල් මදි කියලා හිතනවා නම් උඩින් අපිට තෙල් ටිකක් මේකට දාගන්න පුළුවන්. මේ විදිහට තෙල් ටිකක් ගාගන්න. ඊට පස්සේ පරාටක දෙපැත්තම හොඳට පුච්ච ගන්න ඕනේ. මෙන්න මේ ගාන්න පිච්චෙනකොට ඔයාලට පුළුවන් මේ පරාට ක්ලිපින් අයින් කරගන්න. මම මේ විදිහටම ඉතුරු පරාට ටිකත් හදාගන්න හදන්නේ. ආට දෙයක් කියන්න ඕනේ, ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් ඔයා මම තම subscribe කරලා නැත්නම් මේ වගේ මම මේ දාන videos වලට වැදගත් කියලා හිතනවා නම් මාව subscribe කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට අපි හැමෝම කාර්යබහුල ජීවිතයක්නේ ගත කරන්නේ. ඉතින් අපි වගේ කාර්යබහුල අයට මේ වගේ අඩු කාලයකින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් බොහොම රසවත් පෝෂණීය රෙසිපි එකක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔන්න දැන් මම පරාට ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මේ තියෙන මම හදාගත් මේ පරාට ටික ඇත්තටම මම මේ ගත්ත ප්‍රමාණයන්ගෙන් මම පරාට 8ක් විතර හදාගත්තා. මේ පරාටක පෝෂණ ගුණයෙන් ඉහළයි වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලන්නට රස ගුණ කියන අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. එතකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.